මේ රට වැටිලා රින 895ක් බිලියන වෙච්ච ආර්ථිකයක් මාස 18කින් ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන 52ක් බවට පරිවර්තනය කරපු අද්විතීය ආර්ථිකයේ හැසිරිය හැකි ආර්ථිකයේ වෙනස් කළ හැකි නායකයෙක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන එක. අද ජනතාව ඒක තීරණ කරන් තිනවා. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. එතුමා 50%කට වැඩි ඡන්ද අනිවාර්යෙන් ලබා ගන්නවා. ඒ නිසා පුතානෝලාටවත් කයනායකලාටවත් දාන ඡන්දය අපතේ යන ඡන්දයක් විතරක් නෙමෙයි මේ රටේ ආර්ථිකය හදන්නින නායකයෙකුට සහය නොදෙන ඡන්දයක් බවට ඔබට පස්සේ හිතේ. අනුරාධපුරනායක ඉදිරිපත් කළ තියෙන වැඩපිළිවෙල ඇතුලේ වුණත් කොහොමද මේ ක්‍රයිසස් මේ අර්බුදයෙන් ගොඩ එන්නේ කියන එක සම්බන්ධව ඍජු උත්තරයක් නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයත් අනුරාධපුරනායක මහත්තයත් ඒ සම්බන්ධව මේ දක්වා නිශ්චිත ස්ථාවර වැඩපිළිවෙලක් රටට කතා කරලා නැහැ. එක එක වෙලාවට එක එකව කියනවා ඇරෙන්න. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් ගත්තොත් ජාතික ජන බලවේගින් පැත්තෙන් ගත්තොත් එහෙම ඔය හැදිලා තියෙන රැල්ල කියලා කියන කතන්දරේ ওই විදිහට හදාගෙන තියෙන කොහොමද කියන එක සම්බන්ධව මම හිතන්නේ මේ වෙනකොට මේ රටේ ජනතාව ගොඩක් දැනුවා. ඒක බොහොම කෘතීම හදාපු එකක්. මම කියවනේ විදේශ මුදල් ඕන්ට ඇවිල්ලා තියෙනවා. විදේශ මුදල් ඇවිල්ලා තියෙන නිසා තමයි ඉස්සර ජනතා විමුක්ති පෙරමුණ මැයි දිනේට සෙනග අරගෙන එනකොට ගම්වල ඉන්න මිනිස්සු එකතු වෙලා බස් එකේ ගාස්තු හොයා ගන්නවා. තමන් ගෑම් පාර්සල් හදාගෙන බස් එකට ගොඩ එන්නේ. වහලක් නැති වේදිකාවක් ගහලා තමයි අපි කතා කරන්නේ. අනුනාවේ මාව ජනාධිපති ඉදිරිපත්තර වෙලාවේ වැඩි රැස්වීම ගානක් කතා කරේ. ඒ වගේ අහස පේන මේ වේදිකාවල ඉඳගෙන 1000ක් ගෙනල්ල හිටවල තියන්න පුළුවන් තැනක පුටු 1000ක් දැම්මකෙනක් දැම්මුත් එම 2000ක වගේ සෙනගක් පෙන්වන්න පුළුවන්. ඒක ඉතින් හරි සරල කාරණයක්. ඕන කෙනෙකුට තේරෙනවා. වතුර බෝතලයට පක්ෂෙන් සල්ලි දෙනවා. කෑම පාර්සලේ දෙනවා පක්ෂෙන්. හරිද? බොන්නත් දෙනවා කියලා කියනවා දැන් ගම්වල අපිට ආරංචි විදියට. ඉස්සර ජනතා විමුක්ති පෙරමුණ එහෙම සමාජිකයන්ට ඒ කියන්නේ ශික්ෂණ ඇති වුණා එහෙම කරේ නැහැ. එක රැස්වීමකට මිලියන් 5 6 වියදම් කරලා එහෙම කරාට පස්සේ සෙනග පෙන්වන්න පුළුවන්. අපි පක්ෂ හැටියට ගත්තම අපි එහෙම විශාල භාණ්ඩාගාර තියෙන පක්ෂ නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණට තියෙනවා කියලා කියනවනේ කෝටි ගාණක් ඔය මැතිවරණ කොමසාරිස්තුමා ළඟ තියෙන අයවැලේකනේ එහෙම ඉදිරිපත් කළා තියෙනවනේ. ඒවා මේ බොරු කතා නෙමෙයි.